සපගස්කන්ද තෙල් පිරිපාදු ගැන ලෝකයේ තියෙන පිරිපාදු වලින් ඉතා කුඩා ප්‍රමාණයේ පිරිපාදුවක් දවසකට බැරල් 50000ක් දුවන විදිහට හදලා තියෙන්නේ අවම වශයෙන් අවුරුදු දෙකක් එක දිගට දුවලා ඊට පස්සේ මේන්ටස් ෂට් ඩවුන් කියලා වාහන නිවැරදි කරනවා නමුත් මේ වගේ එක ළඟ පිරිපාදුව වහන්නයි අරින්නයි ගතොත් මේ පිරිපාදුවලත් මහ විශාල වීදමක් පිරිපාදුවක් රත් කළා නිවන්නයි රත් ගන්න නිවන්න ගත්තම් තොත් අඩුම ත්‍රූපුට් එකෙන් දුවන්නේ එහෙම දුවලා පිරිපාදුවෙන් කවදාකවත් ලාභ ගන්න නැහැ පිරිපාදුව අවම වශයෙන් අවුරුදු දෙකක් දුවන තත්ත්වෙට තියාගෙන තමයි අරින්න ඕනේ එහෙම නැතුව අරින්නයි වහන්නයි ගියොත් රටපත් කරන ආර්ථික වශයෙන් විශාල පාඩුවක් වෙන්න පුළුවන්. ඍජුවම තෙල් ගෑන් එකේ අඩුව පරිමහන්න බෑ. නමුත් අර පිරිපාදු දුවන්නම් ඒ නොනවා තාම බොර තෙල් ගේන්න ඕන සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 90000ක් හෝ ලක්ෂයක් අතර පමණයි. එහෙම ගේන සල්ලි නැත්නම් එදා වේල වගේ ටික තෙල් ගෙනල්ලා වෙන කරන විකල්ප නැති නිසා ආර්ථික වශයෙන්වත් රටටවත් කිසිම වාසියක් නැහැ. පිරිපාදුවක් ඔය වගේ తాවකාලිකව වරින් වර අරින්නයි වහන්නයි ගත්තොත් වෙලාවක අරගන්න බැරි වෙන්න පුළුවන්. අර අලියෙක් වැටුනම් පස්සේ නැගිටවන අමාරු වගේ තමයි. ඉදිරියේදී අපිට ඉන්ධනෙහියක් එනවද? ඒ වගේ දෙයක් වෙන්න බැරි කමක් නැහැ. කණිත සංස්ථා මිලියන 3000ක් වගේ විශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙනව නම් එතන මුඛක්කාරී ලොකු වැරද්දක් වෙලා තියෙනවා ලොකු වැරද්ද සිද්ධ වුණේ හිතාමතාමද නැත්නම් සංවිධානාත්මක කටයුත්තන් නිසාද එහෙම නැත්නම් අතපසුවීමද අතපසුවීමක් වුණා නම් වසර ගාණක් තිස්සේ අතපසුවීමක් වෙන්න තරම් කොහොමද ඒ වගේ දෙයක් උනේ ඇයි දැන් මේ හදිස්සියෙන් මේක ගවන සිද්ධ වුණේ කාගේ හරි බලපෑමක් නිසාද මොකද කොනමලේ තෙල්ට සංකීර්ණයේ විදේශයකට දෙන්න යනවා නොඑක කතා බහ යනවා ටැංකි සංකීර්ණ ඔය ඇත්තෙම ත්‍රිකුණමලේ චයිනා බේ ටැංකි ටික හැදුවේ ලෝක යුද්ධ කාලේ ඉතින් ඒ වගේ ටැංකි සංකීර්ණයක් තෙල් ටිකක් ගන්න මිලාඩු කාලේ ඒකේ ස්ටෝක් කරලා අපිට තියන්න පුළුවන් මා විශාල ලාභයක් රටට ගන්න පුළුවන්